අද කඩේ ඉඳියා අප පිටිවලින් ගොඩක් රසට ලැවරිය හදමු. ඉතින් කඩේ ඉඳියා අප පිටිවලින් ලැවරිය හදනකොට ගොඩක් අය කියනවා ලැවරිය එක හයි වෙනවා, එහෙම නැත්නම් හදනකොට කැඩෙනවා කියලා. ඉතින් අපි අද බලමු කොහොමද කඩේ ඉඳියා අප පිටිවලින් ගොඩක් රසට හරියට ලැවරිය හදාගන්නේ කියලා. මේ ලැවරිය එක හදාගන්න මම සීනි ග්‍රෑම් 200ක් ගත්තා. ඒකෙන් සීනි මේස හැඳි 3ක් මම මේ විදිහට pan එකකට දාලා සීනි ටික කළු කරගන්නවා. සීනි ටික මේ ගානට කළු වෙනකොට මම ඒකට නටන උණු වතුර කෝප්ප භාගයක් එකතු කරගන්නවා. දැන් මම ඒකට සීනි ග්‍රෑම් 200 ඉතුරු සීනි ටික මේ විදිහට එකතු කර ගන්නවා. සීනි ටික සම්පූර්ණයෙන්ම දී වුණාට පස්සේ මම ඒකට ගාගත්ත පොල් ග්‍රෑම් 200ක් එකතු කර ගන්නවා. දැන් පොල් ටික හොඳට මේ විදිහට සීනි ටිකත් එක්ක කලවම් කරගන්න. මේ වෙලාව ඔයාට පුළුවන් රස බලලා ලුණු අවශ්‍ය ප්‍රමාණයට පැණි පොල් එකට එකතු කරගන්න. ලැවරිය එක හදනකොට පැණි පොල් එක ගොඩාක් තෙත ගතියට ගන්න එපා. මෙන්න මේ වගේ පැණි පොල් එක ටිකක් වියලි ගතියට හදාගන්න. දැන් පැණි පොල් ටික නිවෙන්න පැත්තකින් තියලා මම කඩි ඉඳියාප පිටි ග්‍රෑම් 300ක් මේ විදිහට අරගත්තා. ඒකට මම රසාණුව ලුණු එකතු කරගත්තා. ලුණු තේ හැඳි එකක් වගේ තමයි මම එකතු කරගත්තේ. ඊට පස්සේ මම මේකට මද රස්නි උණු වතුර ටික ටික මේ විදිහට එකතු කරලා මෙන්න මේ විදිහට හැඳි කූරකින් මේක කලවම් කරගන්නවා. වතුර එකපාර එකතු කරගන්න එපා, ටික ටික එකතු කරගන්න. ගොඩාක් රස්නි වතුර ගන්නත් එපා, මද රස්නි උණු වතුර ගන්න. දැන් මෙන්න මේ විදිහට හොඳට වතුරත් එක්ක ඉඳියාප පිටි ටික කලවම් කරගන්න. වතුර ටික ටික එකතු කරලා මේ විදිහට පිටි ටික අනා ගන්න. දැන් මෙන්න මේ වගේ පිටි ටික බෝලයක් වගේ හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් මේක අතේ එලෙන්නේ නැති ගානට මං හදාගෙන තිනවා. දැන් මෙන්න මේ පදමට පිටි ටික තියෙන්න ඕනි. පිටි අතේ එලෙන්නේ නැති ගානට මෙන්න මේ වගේ හදාගන්න. ඊළඟට අපි පොලිතීන් එකක මෙන්න මේ විදිහට පොල් තෙල් ටිකක් ගාලා සූදානම් කරගන්න. ඊළඟට ඉඳියාප වංගෙඩියට දාගත්ත ඉඳියාප ටික මෙන්න මේ විදිහට වක් කරගන්න ඕනි. මම ටිකක් ලොකු ලැවරිය හදන නිසා මේ ඉඳියාප ටිකක් ලොකුවට වක් කරගන්නවා. දැන් ඊළඟට මම පැණි පොල් මේස හැන්දක් වගේ අරගෙන මේක මේ විදිහට තියා ගන්නවා. ඉතින් මෙතනදි පැණි පොල් මම කිව්වා වියලි විදිහට හදා ගන්න කියලා. ඒ මොකද එහෙම නොවුනොත් පැණි පොල් එක තිව්ව ගමන්ම මේ ඉඳියාපය යටින් තෙත් වෙලා කැඩෙනවා. ඒ නිසා ඔයාලා පැණි පොල් ටික වියලි ගතියට හදා ගන්න. එතකොට පැණි පොල් තිබ්බට පස්සේ ලැවරිය එක කැඩෙන්නේ නැහැ. දැන් මම මෙන්න මේ විදිහට ලැවරිය එක ඔතා ගත්තා. ඊළඟට අපි ලැවරිය එක තඹ ගන්න පෑන් ස්ටීමර් එකේ මම මෙන්න මේ විදිහට පොල් තෙල් ටිකක් ගා ගන්නවා. එතකොට කැඩෙන්නේ නැතුව අපිට මේක ගලව ගන්න පුළුවන්. අද මම මේක ස්ටීම් කරන්නේ රයිස් කුකර් එකේ. දැන් මෙන්න මේ විදිහට ලැවරිය එක අරගෙන ස්ටීමර් එකකින් තියා ගන්න ඕනි.
මේ වෙලාවේ මගේ රයිස් කුකර් එකේ වතුර එකක් උතුරනවා. දැන් මෙන්න මේ විදිහට ලැවරිය ටික තියාගෙන මං විනාඩි දෙකක් තුනක් වගේ කාලයක් මේක ස්ටීම් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට මං ස්ටීම් කරගත්ත ලැවරිය. ඉතින් ඔයාලට පේනවා ගොඩාක් ලස්සනට අපේ ලැවරිය එක තැඹිලා තියෙනවා. මේක ගලව ගන්නත් හරිම ලීසි, කැඩෙන්නේ නැහැ. මතක ඇතුව ස්ටීමර් එකේ හොඳට පොල් තෙල් ටිකක් ගාලා මේක තියාගන්න. එතකොට මෙන්න මේ විදිහට කැඩෙන්නේ නැතුව ඔයාට ලැවරිය එක ගලව ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගෙදරදී මේ විදිහට ලැවරිය හදලා බලන්න. හරිම ලේසියෙන් ගොඩාක් රසට අපිට අපේ ලැවරිය ටික හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. හැම දිනකටම සුබ දවසක්.